මා ඉතාමත් සතුටු වෙනවා ලංකාවේ පළවෙනි වතාවට ජනාධිපති සම්මාන ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මේ පළමු උත්සව සභාවේදී ඔබව ඇමතීමට ලැබීම පිළිබඳව. මීට පෙර කිසියම් රජයක් ජනාධිපති ක්‍රමය ඒමට පෙරත් රාජ්‍යනායකයාගේ සම්මානයක් ජනමාධ්‍යවේදීන් සඳහා දුන් අවස්ථාවක් වාර්තා වන්නේ නැහැ. මේ කටයුත්තේදී වඩාත් පුරෝගාමී කාර්යයක් ඉටු කළේ මා හිතවත් ගරු මංගල සමරවීර හිටපු ජනමාධ්‍ය ඇමතිතුමා. ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව එතුමා සහ මා අතරේ සිදු වූ කතාබහකදී අපි තීරණය කළා ජනාධිපති සම්මාන බොහෝ ක්ෂේත්‍රවලට දෙනවා වාර්ෂිකව. නමුත් ජනමාධ්‍යවේදීන් ඇගීමේ අවස්ථාවලදී ජනාධිපති සම්මාන ක්‍රමයක් මේ දක්වා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා අපි පළමු වරට හෝ මෙවැනි කාර්යයක් ඉටු කරමුයි කියලා. ඒ අනුව විශේෂයෙන්ම අද මේ සම්මාන දීමේ කටයුත්තේ ඉතාම පුළුල් කාර්යයක් ඉටු කළේ එතුමා ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් සිටි ඒ කාලය තුළ. ඒ අතරවාරයේ තමයි පහුගිය දිනවල මේ අමාත්‍යංශයේ නැවත වෙනස් වීමකට ලක් වුණේ. කලින් තිබුණේ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශය. නමුත් අගමැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා ජනමාධ්‍ය අමාත්‍යංශය කියලා වෙනම එකක් ඕනේ, ඒ නිසා මේ විදිහට වෙනස් කරන්නයි කියලා. ඒ අනුව තමයි රුවන් විජේවර්ධන ඇමතිතුමා ජනමාධ්‍ය ඇමතිතුමා විදිහට පත් කරනු ලැබුවේ. මෙවැනි සම්මාන දීමකදී බොහෝ විට අපි ගතහොත් විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍රවල, අපි හිතුවොත් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේ දෙයක්, එහෙම නැත්නම් වෙනත් තාක්ෂණික කාරණාවකදී ඒ ශේස්ත්‍ර සම්බන්ධයෙන් විද්වතුන්ට, ප්‍රවීණයින්ට සහ විශිෂ්ටයින්ට සම්මාන දීමේදී ඒ සම්මාන දීමේ ක්‍රමවලදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් එතරම් දුෂ්කර නැහැ. නමුත් කලාකරුවන්, සාහිත්‍ය දෙරයන්, නාට්‍ය, චිත්‍රපටි, ජනමාධ්‍ය මේ සඳහා විශිෂ්ටයින් සුදුස්සන් තීරීමේදී සම්මාන දීමට එය කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ. බොහෝ විට මා පෙර කී අංශවලත් සම්මාන දීමේදී සම්මාන දීමෙන් පසු දැඩි විවේචනවලට ලක් වෙනවා විනිශ්චය මණ්ඩල. මා දන්නේ නැහැ මේ විනිශ්චය මණ්ඩල ඒ තත්වයට පත් වෙයිද කියලා. මම ප්‍රාර්ථනා කරනවා එසේ නොවේවා කියලා. ජනමාධ්‍ය පිළිබඳව කතා කරන විට මමත් මේ රටේ කාලයක් පත්තරකාරයෙක් විදිහට, වාර්තාකාරයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් බව සමහර අය දන්නවා. මම ලේක් හවුස් ආයතනයේ නිදහස් වාර්තාකරුවෙක් විදිහට අවුරුදු 6ක් 7ක් කටයුතු කළා. 70 77 කාලේ, ඉන් පසුව 77න් පසුව මම ඒත් පත්තරවලට කාලයක් ලිව්වා. ඒ නිසා එක් පැත්තක මේ පිළිබඳව තිබෙන අත්දැකීම්වලදී ඉතාම පහළ සිටම ඒ අත්දැකීම් මම ලබලා තියෙනවා. මං අද මේ උත්සවයට ආවේ උදේ පොළොන්නරු ගිහිල්ලා. පොළොන්නරුවේ තිබුණු උත්සව රාශියකට සම්බන්ධ වෙලා පොළොන්නරුවේ අලුත් බස් නැවතුම්පළ විවෘත කරන වෙලාවේ එතනදී පොළොන්නරුවේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ නිදහස් ගමන් බලපත්‍ර ප්‍රදානය කිරීමක් තිබුණා. ඒ ප්‍රදානය කිරීම වෙලාවේ ජනමාධ්‍යවේදී මිත්‍රෙක් ඉස්සරහට ඇවිල්ලා කිව්වා, සර් අපිට හැමදාම අසාධාරණකම් වෙන්නේ, මෙතන මේ තෝරනකොට මාව තේරිලා නැහැ, මට බස්වල යන්න
මේ ටිකට් එකක් මේ සහතිකයක් නෑ කියලා. එලේ මම ප්‍රවාහන අධිකාරියෙන් උතුරුමැද පළාතේ මේ කටයුත්ත කරලා තිබුණේ. එයාගෙන් මම ඇහුවා කවුද මේ තේරීම කළේ කියපුවාම කිව්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් තමා නම් තෝරලා දුන්නේ කියන බව ප්‍රකාශ කළා. මං ඒ වෙලාවේ මිත්‍රයාට කිව්වා මේක මගේ වගකීමක් නෙවෙයි, ඔබේම සංගමයෙන් කළලා තිබෙන්නේ, අඩුපාඩුවක් වුණා නම් අපි හදාගන්න බලමු කියලා. අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ වගේම ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ගතහොත් අද ලෝකේ වෙනස් කරන්නේ ඉතාම තප්පර ගණනින් ජනමාධ්‍ය කියන එක, නව තාක්ෂණය කියන එක අපි හැම කෙනෙක්ම දන්නවා. ඒ ලෝකය වෙනස් කිරීමේ, සමාජය වෙනස් කිරීමේ, මිනිසාගේ සිත් සතන් වෙනස් කිරීමේ පුළුල් උතුම් වූ මහා විශිෂ්ට වූ කාර්ය කරනු ලබන්නේ ජනමාධ්‍ය විසින්. ඒ නිසා ඒ වෙනස කරන සෑම කෙනෙක්ම ඒ වෙනසට සුදුස්සන් විදිහට කටයුතු කිරීමේ වැදගත්කම තිබෙනවා. දැන් සම්මාන වේදිකාවේ දෙන අවස්ථාවේ මගේ මිත්‍ර ලූසන් බුලත්සිංහල් මහත්මයා වේදිකාව ඒ සම්මානය ගන්න ආපු වෙලාවේ එතුමා කඳුළු පිරි දෙනෙතින් එතුමාගේ පපුව මෙහෙම අල්ලගෙන කිව්වා මට, මේ කතෘභාගයේ පිළිබඳව අපේ අරමුණ ජනාධිපතිතුමා තවම ඉෂ්ට වුණේ නැහැ නේද කියලා. මම ජනාධිපති ධූරයට පත් වුණ මේ අවුරුදු 4කුත් මාස කීපය තුල, මාස දෙක තුල මේ කතෘභාගයේ පිළිබඳව ප්‍රශ්නේදී මම හිතන්නේ එතුමාම දන්නවා අපි රැස්වීම් සාකච්ඡා කීයක් තිබ්බද කියලා. විශේෂයෙන්ම එතනදී ගායකයින්, පද රචකයින්, ඒ අතරේ ඇතිවෙච්ච අර්බුදය සහ බෙදීම අපිට විසඳගන්න බැරුව ගියා දීර්ඝ කාලයක්. ඒ අසමගිය බරපතල ප්‍රශ්නයක් වුණා. පසුව මම අත්හැරලත් දාලා තිබුණා අවුරුද්දක් කමාරක්, ඕගොල්ලෝ රණ්ඩු වෙනවා නම් මට මේ ප්‍රශ්නේ විසඳගන්න බැහැ කියලා. නමුත් ලූෂන් බුලත්සිංහල් මහත්මයා වෙන ඉතාම ප්‍රවීණ අධ්‍යක්ෂකයන් තිබෙන පරිණත මේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින් එදී ඉතාම මධ්‍යස්ථව අපක්ෂපාතීව සිටිමින් මේ කටයුත්තේදී සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා ඒ ක්‍රියාත්මක කරන්න ලොකු වෙහෙසක් ගත්තා. අද ඒ විෂය අයත් වෙලා තියෙන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට. අධ්‍යක්ෂතුමියක් තමයි හිටියේ, එතුමියත් මේ ගැන බොහෝ විවේචනයට ලක් වෙලා තිබුණා. මේ වගේ ප්‍රශ්න රාශියක් තිබුණා. නමුත් ඇත්තෙන්ම ඒ කාරණාව මත තමයි ප්‍රමාද මේ සියල්ල වුණේ. නමුත් ලූසන් බුලත්සිංහල මහත්මයා කඳුළු පිරි දෙනෙතින් මේ වේදිකාවේ මා සමගය මට ප්‍රකාශ කරපු වෙලාවේ මම ඇත්තටම තීරණය කළා නැවත මම මේ ගැන සොයලා බලලා එතුමා ඒ බලාපොරොත්තු වන දේ වගේම ඔබ පොදුවේ පිරිසක් මේ බලාපොරොත්තු වෙන කාර්ය ඉෂ්ට කරන්න නැවතත් මම උත්සාහ ගන්නවා ඒ සියලු දෙනා කැඳවලා කියලා මේ වෙලාවේ මම ප්‍රකාශ කරන්නට ඕනේ. අපේ රටේ ජනමාධ්‍ය හා දේශපාලඥයා, අපේ රටේ ජනමාධ්‍ය හා රාජ්‍ය සේවකයා, අපේ රටේ ජනමාධ්‍ය හා පුරවැසියා, අපේ රටේ ජනමාධ්‍ය හා පාසල් ශිෂ්‍යයා, අපේ රටේ ජනමාධ්‍ය හා ගොවියා කම්කරුවා නැත්නම් පීඩනයට පත්වෙච්ච වැඩ කරන පන්තියේ ජනතාව, මේ සියල්ල පිළිබඳව එකිනෙකට ගත්තොත් බොහෝ වෙනස්කම් ඒ අදාළ ශේෂ්ත්‍රයන් තුළ අපි දැකලා තිබෙනවා. අපි නැගිටින්න උත්සාහ කරන රටක්, වැටි වැටි නැගිටින්න උත්සාහ කරන රටක්, කොතරම් වැටුණත් ඒ නොසලකා නැගිටින්න උත්සාහ කරන රටක්. මේදී ජනමාධ්‍ය විදියට මා ඔබට ප්‍රකාශ කළ යුතු නැහැ, විද්‍යුත් මාධ්‍යද මුද්‍රිත මාධ්‍යද මේ සියල්ලෙහි තිබෙන්නා වූ ඉතාමත් පුළුල් වූ කාර්යභාරය, වගකීම සහ යුතුකම මට වඩා ඉතාමත් හොඳින් දන්නා අති බහුතරයක් තමයි මේ ස්ථානයේ අද මේ පැමිණ සිටින්නේ. මේ රටේ රාජ්‍ය නායකයින් අතරේ විශේෂයෙන්ම ජනමාධ්‍ය පිළිබඳව කටයුතු කළ
නිදහසෙන් පසු ලංකාවේ ගත්තොත් බොහෝ රසවත් කතා රාශියකුත් තිබෙනවා. අපි අද ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි නිදහස් සමාජයක් ගත කරන රටක්. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ මාව බලයට පත් කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න. විශේෂයෙන් මෙහිදී වේදිකාවේ කියවුණු දෙයක් තමයි මාධ්‍ය නිදහස පිළිබඳව කතාන්තරය. මේ ගැන මා කතා කරන්නේ ඔබත් මාත් ඉතාමත් හොඳින් දන්නවා. මා දන්නා පරිදි මට වඩා විශේෂයෙන්ම මාධ්‍ය තුල වැඩිපුරම විවේචනයට සහ පහරකෑ රාජ්‍ය නායකයෙක් තමයි SWRD බණ්ඩාරනායක මැතිතුමා. ඒ කාලේ අද වගේ තොරතුරු තාක්ෂණය දියුණු නැහැ. ඒ කාලේ හුඟක් යොදාගත්තේ කැලෑපත්‍රයේ සහ කවි කොළය. බණ්ඩාරනායක මහත්තයාට, බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවට බොහෝ විවේචනවලට ලක්ුණේ කැලෑපත්‍රයේ සහ කවි කොළය. 50 දශකයේ 60 දශකයේ බොහෝ කවි කොළය සහ කැලෑපත්‍රය අපේ රටේ ජනමාධ්‍ය තුලත් දේශපාලනය තුලත් ඒ සියලු අංශවලත් බොහෝ ඉදිරියට ගිහින් තිබුණු යුග ඒ එක් එක් වකවානු තුල. අපි ජනමාධ්‍ය තුලින් විශේෂයෙන්ම යහපත් රටක් ගොඩනැගීමේ කාර්යයේදී මා හිතනවා අද තිබෙන අභියෝග තේරුම් අරගෙන අපි සෑම කෙනෙක්ම වගකීමෙන් වැඩ කිරීම අවශ්‍යයි කියලා. දේශපාලඥයා සහ ජනමාධ්‍ය අතරේ තිබෙන බෙදීම ජාතියක් ගොඩනගන්න රටක් ඉස්සරහට යන්න කිසිසේත් සුදුසු වන්නේ නැහැ. යහපත් විවේචනය තුළ සාධාරණ සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක රටක් ඉස්සරහට යන්න මාධ්‍යයේ නිදහස වගේම මාධ්‍යයේ කැපවීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. විවේචනය විචාරය ඉතාමත් අවශ්‍ය වෙනවා. සාකච්ඡාව සංවාදය සම්මන්ත්‍රණය ඉතාමත් අවශ්‍ය වෙනවා. මම හිතන්නේ මේ රටේ අද දවස ගත්තොත් නැත්නම් පහුගිය අවුරුදු 4 ගත්තොත් මාධ්‍ය තුල සමාජ වෙබ් අඩවී ප්‍රමුඛව වැඩිපුරම නිന്ദා අපහාස උපහාස විඳින පුජ්‍යලයා මම බව මම හිතන්නේ මේ කවුරුත් දන්නවා. මට තරම් වෙන කාටවත් ගහන්නේ නැහැ. ජනාධිපති ක්‍රමය ආරම්භ කළා 78. මම 6 වෙනි ජනාධිපති බව ඔබ දන්නවා. මීට කලින් ජනාධිපතිවරු 5 දෙනෙකුෙන් ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා හැර මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන ලක් වූ තත්ත්වයන් මා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒ ඇති වූ තත්ත්වයන් මට වඩා හොඳින් ඔබ දන්නවා. සමහර විට ඒ යුගවල මේ සිටින බොහෝ වයෝ වෘද්ධ බුද්ධිමත් උගත් පරිණත මාධ්‍ය ශාස්ත්‍රයේ පිරිස් අත්දැකීම් ලබලා තිබෙනවා. සාමාන්‍යයෙන් මං වගේ මිනිහෙකුට ඇද ඇද ගහන්න බොහොම ලේසියි. මොකද මම පාතාලේ එක්ක සම්බන්ධයක් නැහැ. මං අපරාධකාරයෙකුත් එක්ක සම්බන්ධයක් නැහැ. ත්‍රිවිධ හමුදාව පොලිසිය මම වැරදි දේවල් වලට පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ඇද ඇද පාග මට ගහන්න පුළුවන්. ඉතින් මම කියන්නේ තව තවත් ගහන්න. හැබැයි ඒ ගහනකොට ඊළඟට බිහි වෙන විකල්ප චරිතය ඔය විදිහේ ගහන්න ඉඩ දෙයිද කියන එකත් මම හිතන්නේ හිතනවා නම් හොඳයි. ඒක තමයි සිටිය යුතු දේ වඩාත්ම. රහසක් නෙවෙයි මේ මැතිවරණ වර්ෂය. ජනාධිපති අපේක්ෂකයින් ගැන කතා කරනවා. පුජ්‍යලීන් පිළිබඳව කතා කරනවා. මේ සමාජයේ අද කතා කරන ජනාධිපති අපේක්ෂක ලයිස්තු ගත් විට විශේෂයෙන්ම මට දැඩි ලෙස නිന്ദා අපහාස කරමින් ඉතාම අසත්‍ය දේවල් ප්‍රකාශ කරමින් සමාජ වෙබ් අඩවි සහ ඇතැම් මට වෙනුවෙන්ම ගහන්න බිහිවෙච්ච මටම ගහන්න පටන් ගත්ත පත්‍ර තිබෙන බවත් මම හිතන්නේ ඔබ දන්නවා මේ දැන් මාස කීපයක ඉඳලා. මං ඒ සියලු දෙනාටම බොහොම කාරුණිකව කියන්නේ ගහන්න ගහන්න හොඳට මට ගහන්න. හැබැයි මට ගැහුවට පස්සේ ඔබ බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි නිර්මාණය වෙන්නේ. මට විකල්ප චරිත ඔය කියන නාමලේඛනයේ තුල ආවොත් ඒ අයගෙන් ඔය විදිහේ මගේ නිහඬතාවය ඔබ වගේ
කිසි කෙනෙකුට ඒ කෙනෙකුට නොලැබෙන බව නම් මම දන්නවා. මොකද මම පෙරකී පරිදි ජනාධිපතිවරු 6 දෙනෙකුගෙන් ජනාධිපති විජේතුංග මහත්මයා ඇරෙන්න අනික් 4 දෙනාගෙන්ම ඒ ලැබූ අත්දැකීම ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අපි යහපත් රටක් හදන්න නව තාක්ෂණය, නව දැනුම ඉතාමත් අවශ්‍යයි. ප්‍රධාන වශයෙන්ම අපි වංචාව දූෂණය ගැන කතා කරනවා. වංචාව දූෂණය ගැන කතා කිරීමේ මාධ්‍ය තුල බොහෝ විට ඉලක්ක වන්නේ දේශපාලඥයා. ඒ ජනතාවගේ ඡන්දය ගැන නිසා. ඔහු ජනතා සේවකයෙක් නිසා. නමුත් දේශපාලඥයා වගේම ඊටත් වඩා අති දූෂිත පිරිසක් මේ සමාජයේ සිටිනවා කිසිදු ජනමාධ්‍යයක කතා නොකරන. ඒකට හේතුවත් මම දන්නවා. ඒගොල්ලන් ගැන කතා කරුවොත් ඒ මාධ්‍ය ආයතනවලටත් ප්‍රශ්න වෙන බව මම දන්නවා. ඒ නිසා කතා කරන්නේ නැහැ. නිදහස් මාධ්‍ය ගැන කියපුවාම මම දන්නේ නැහැ ලෝකේ මොන රටේ මේ නිදහස් මාධ්‍ය කියන එක තියෙනවද කියලා. නිදහස් මාධ්‍ය ගැන අපි කතා කරනවා නිදහස් මාධ්‍ය ඕන රටකට. දැන් අපේ රටේ ගත්තොත් රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය. අපි නිදහස් මාධ්‍ය සඳහා සමාජයක් හදලා තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය හැම විටම රාජ්‍යයේ කටයුත්ත පමණක් කිරීමට නියෝග ලබනවා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ මේ රටේ ගත්ත කිසිම ඇමතිවරයෙක් කැමතිතුමා හොඳනම් ඇහුවේ නැහැ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ගත්ත සෑම ඇමතිවරයෙක්ම වඩාත්ම ලකුණේ තර්ජනයට ඒ ඇමතිවරයා සිටි අවස්ථාවේ සිටි රාජ්‍ය නායකයාගෙන් උඹේ වැඩේ උඹ හරියට කරන්නේ නැහැ කියලා. ඒක නිසා හොඟ දෙනෙක් ඕක දාලා යනවා. රුවන් මේ අමාත්‍යංශයේ ගන්නකොටත් මම කිව්වා රුවන් ඉතාම ඉහළ ජනමාධ්‍ය පවුලක කෙනෙක් ඔබ, මේ තනතුර ගත්ත අය නම් කිසි කෙනෙක් හොඳ ඇහුවේ නැහැ. නමුත් මම ප්‍රාර්ථනා කරනවා රුවන්ට එසේ නොවේවා කියලා. ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය මාධ්‍ය කිව්වහම රාජ්‍ය මාධ්‍ය. එතන මේ කියන නිදහස නැහැ. රාජ්‍ය නෝන මාධ්‍ය ගත්තාම ඇත්ත කතාව අපි කවුරුත් දන්නවා. ඒ මාධ්‍ය ආයතනේ අයිති මහත්තයාට ඕන දේ විදිහට තමයි එතන තියෙන්නේ වැඩ කරන්නේ. එහෙම නැතුව එහි ඉන්න මාධ්‍යවේදීන්ට ඕන විදිහට නිදහසේ ඒ මාධ්‍ය ආයතනේ ලියන්න පුළුවන්, දහසුරවන්න පුළුවන්. අපි නිදහස් මාධ්‍ය ගැන කතා කරනවා. ලංකාවේ ගත්තොත් රාජ්‍ය මාධ්‍ය අර අනික් රාජ්‍ය නෝන මාධ්‍ය සියල්ලම ඒ මාධ්‍ය ආයතනයේ අයිතිකාර මහත්තයාගේ අදහස තමයි යන්නේ. මේක තමයි ඇත්ත කතාව. ඉතින් මාධ්‍ය නිදහස කොච්චර ලස්සනට පාවිච්චි කරනවද සමහර වෙලාවට අර මම කියපු විදිහට නින්දාව අපහාස උපහාසය බොහෝ අසත්‍ය කරුණුත් එක්ක. දැන් බලන්න උදේට පත්තර කියවනවා. රූපවාහිනිය ගුවන් විදුලිවල පත්තර කියවනවා. මට හොඳට අත්දැකීම් තිබෙනවා. මම ජනාධිපති වෙන්න කලින් ඔය උදේට පත්තර කියවන මහත්තුරුන්ට ඒ කාලවලදී වෙච්ච දේවල් ටෙලිෆෝන් එක අරගෙන සාමාන්‍යයෙන් ඉතාම හොඳ සුද්ධ සිංහල භාෂාවෙන් පත්තර කියවන මහත්තයාට කතා කරපු වෙලාවල්වලදී මමත් නායකයෝ ගණනාවක් එක්ක ඉඳලා තියෙනවා. යහල් පාලමක් ඉඳලා තියෙනවා. ඉතින් පත්තර කියවන මහත්තුරු අද පත්තරේ ප්‍රවෘත්තිය කියලා, ප්‍රවෘත්තිය ගැන නෙවෙයි කියන්නේ, තමන්ගේ දේශපාලන මතය කියන්නේ. තමන්ට ගහන්න ඕන කෙනාට ගහනවා ප්‍රවෘත්තිය කියලා. ඉතින් මේ නිදහස් මාධ්‍ය පාවිච්චි කරන ක්‍රමය. හැබැයි මම ජනාධිපති විදිහට ඉන්නකම් සැපෙන් සනීපෙන් කිසිදු අසනීපයක් නැතුව නිරෝගීව වැජබෙන්න ඒ සෑම කෙනෙකුටම තියෙනවා කිසියම් කරදරයක් නැතුව කියන එකත් මම කියන්නට ඕනේ. ඒ නිසා අද වගේ දවසක ප්‍රජාන්තරවාදී බිහි කරන්න ජනාධිපති ධුරයටපත් වෙච්ච මම දන්නවා මාව ජනාධිපති කරන්න ඒ වෙලාවේ ඒ ජනතා බලවේගයට උදව් කරපු රාශියක් මෙතන ඉන්නවා. ඒ මූණු රාශියක් මෙතන තිබෙනවා. ඒ තුල විශේෂයෙන්ම මාධ්‍ය ශේෂ්ත්‍රී ඒ ප්‍රජාන්තරවාදී බිහි කරලා තියෙනවා. ඒ නිදහස දීලා තියෙනවා. ඒ ප්‍රජාන්තරවාදී සහ නිදහස
මාධ්‍ය විසින් පාවිච්චි කිරීමේදී කොතෙක් දුරට සදාචාරාත්මකව පාවිච්චි කරනවාද කියන ප්‍රශ්නය තමයි අද තියෙන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ දීලා තියෙන නිදහස, දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වනස ගන්න එපා, නැති කර ගන්න එපා. විකල්පෙන් බිහි වෙන්නේ ඊට විකල්ප චරිතයක් සහ ඊට විකල්ප දර්ශනයක් කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා බොහෝ බාධාවන් රාශියක් මැද්දේ පළවෙනි වතාවට ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ජනාධිපති සම්මාන දීමේ මේ වැදගත් අවස්ථාවට ඔබ සමග එක්වීම මා සලකන්නේ ඓතිහාසික අවස්ථාවක් විදිහටයි. ඔබේ දැනුම, ඔබේ අවබෝධය, ඔබේ අත්දැකීම්, ඔබේ බුද්ධිය, ඔබේ පරිණතභාවය, ඔබේ බෞසෘතභාවය, ඔබේ පාණ්ඩිත්වය මේ රට යහපත් රටක් ගොඩනගන්න සෑම විටම හැකි වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මාධ්‍ය ශේෂ්ත්‍රයේ සිටින 99%ක්ම මා දන්නවා, ඔබ දන්නවා, ඔවුන් ධනවතුන් නෙවෙයි. මේ රටේ සාමාන්‍ය පොදු ජනතාව අතරින් බිහි වෙච්ච අය සෑම කෙනෙක්ම. ඒ නිසා පොදු ජනතාවගේ දුක වේදනාව හොඳට හඳුරනවා. ඒ නිසා ඔබට බාරයි අපි සියල්ලම එක්ව නිවැරදි යහපත් රටක් හදන්න. රුවන් විජේවර්ධන ඇමතිතුමා සති කීපයයි මේ අමාත්‍යංශය අරගෙන, ගයන්ත කරුණාතිලක ඇමතිතුමා ඇමතිවරයා විදිහට අවුරුදු දෙකක් විතර හිටියා මේ ආණ්ඩුවේ. ඊට පස්සේ මංගල සමරිර ඇමතිතුමා පත් වුණා. මෙතුමා පත් වෙලා දැන් සති දෙකක් තුනක්. මේ කෙටි කාලය තුළ රුවන් විජේවර්ධන ඇමතිතුමත් එතුමාගේ අමාත්‍යංශයනුත් මංගල සමරීර ඇමතිතුමා කර කාර්ය මේ සම්මාන උළෙල සඳහා කැප වෙලා ඒ වැඩ කර සියලු දෙනාට මා නැවතත් විනිශ්චය මණ්ඩලවල කටයුතු කළ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අද මේ උත්සවය සංවිධානය කිරීමේදී යම්ම් අඩුපාඩුකම් සිදු වෙලා තිබෙනවා මට දැනගන්න ලැබුණා. අත්දැකීම් අඩු කෙනෙක් සමහර විට ඒ කටයුතු වල නියැලෙන්නට ඇති. විශේෂයෙන්ම ආසන පැනවීමේ කාර්යයේදී මට දැනගන්න තිබෙනවා යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා තිබෙනවා. සමහර අයට දැඩි සිත් වේදනා ඇති වෙලා තිබෙනවා. ජනාධිපති කාර්යාලය මේ කටයුත්තට සම්බන්ධ නොවුනත් ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් මම ඒ සිදු වෙලා තිබෙන අතපසුවීම් පිළිබඳව මම කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ අඩුපාඩු සිද්ධ වුණා නම් ඒ අඩුපාඩු සිදු වුණේ ඇයි කියන එකත් රුවන් විජේවර්ධන ඇමතිතුමා මාත් එක්ක කිව්වා සොයලා බලනවා කියලා. එහෙම උනේ කොහොමද කියලා. ඒක නිසා එවැනි සිදු අඩුපාඩු ගැනත් මගේ කනගාටුව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක්, නිරෝගී සෞඛ්‍ය සම්පන්න දීර්ඝායුෂ ලැබමින් රටට, ජාතියට, මුළු මහත් මානව සමාජයට සේවය කරන්න මේ ශේෂ්ත්‍රයේ ඔබ සෑම කෙනෙකුටම ධෛර්ය, ශක්තිය, වාසනාව ලැබේවායි කියලා ආශිර්වාද කරමින්, ප්‍රාර්ථනා කරමින්, ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න ඔබේ ප්‍රධාන මහජන සේවකයා විදිහට මා කැප වෙන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.